පන්දු අර 50 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතයි මේ වර්ෂයේ අවසාන භාගය වන විට ඉන්දියාවේදී පැවැත්වෙන්නේ. ඉතින් අපි දන්නවා මේ වන විට ඉන්දියාව ක්‍රීඩා කරන හැටි ඉන්දියාව තුලදී ඉතින් එක් දින තරගාවලිය 8ක් පරාජයට පත් කිරීමට හැකියාවක් ලැබිලා නැහැ කිසිදු කණ්ඩායමකට ඉන්දියාව තුලදී ප්‍රබල කණ්ඩායම් සියල්ලටම ශ්‍රී ලංකාවටත් හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් එවැනි තත්වයක තමයි ලෝක කුසලානය පවත්වන්නට යන්නේ. ඒ වගේම ඉන්දියානු කණ්ඩායම දැන් අවසාන වශයෙන් පළමුවෙන් පන්දුවට පහර දීපු තරඟ 3-4ේම ලකුණු 350කට වඩා ලබාගෙන තිබෙනවා. ඉතින් මේ ඔක්කොම බලපුවම දැඩි අභියෝගයක් තිබෙනවා ලෝකයේ අනෙක් සියලුම ක්‍රිකට් කණ්ඩායම් වලට මෙවර ඉන්දියාවේදී ලෝක කුසලානය පැවැත්වීම නිසා. ඉතින් ටිකක් වෙනස් ආකාරයට තමයි මෙවර ලෝක කුසලානයට තෝරාගන්නේ කණ්ඩායම්. ලීග් සටහන අනුව 2019 පසුව 2023 සහ මේ වසර 4ක කාලය තුළ ලීග් තරගාවලියක් විදිහට තමයි තරගාවලිය පැවැත්වුණේ. ඉතින් තරඟ 24ක් වගේ ක්‍රීඩා කිරීමට තිබෙනවා එක කණ්ඩායමකට මේ කාලය තුළ. එහිදී ලකුණු ක්‍රමයකට තමයි කෙලින්ම සුසුකම් ලබනවාද කියන එක තීරණය කරන්නේ. ඉතින් කණ්ඩායම් 8යි කෙලින්ම සුසුකම් ලබන්නේ. ඉතිරි කණ්ඩායම් ටිකට යන්නට වෙනවා සිම්බාබ්වේ මැයි මාසයේදී සුසුකම් ලැබීමේ තරගයක් වේදා කරලා එන්න. ඉතින් 2023 ලෝක කුසලානයේ තව ප්‍රශ්නයක් පැන නැගී තිබෙනවා. ඒ තමයි කණ්ඩායම් 10යි මෙවර ලෝක කුසලාන අවසන් මහා තරග ක්‍රීඩා කරන්නේ නැත්නම් අවසන් අදියර ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ටිකක් ලොකු කතාබහකුත් ඇති වී තිබුණා මුල් කාලේදී. නමුත් ඉතින් දැන් කරන්නට දෙයක් නැහැ. ඒක තීරණය කරලා අවසන් නිසා සුදුසුකම් ලැබීමේ වටේනොත්, ඒ කියන්නේ සිම්බාබ්වේ පැවැත්වෙන තරගාවලියනොත් පැමිණෙන්නේ කණ්ඩායම් දෙකක් විතරයි. එතකොට ඒ තවත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතකොට බොහෝ දුරට කොඩේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම මේ සුදුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩා කිරීමට යාවි කියන අනුමානය දැනටත් තිබෙනවා. මොකද දකුණු අප්‍රිකානු කණ්ඩායම 10 වන ස්ථානයේ සිටින්නේ. ඔවුන් තරඟ 17යි ක්‍රීඩා කර තිබෙන්නේ. ඔවුන් එංගලන්ත තරඟාවලියක් දැන් ක්‍රීඩා කරනවා. මේ SC තරඟාවලිය අස්සේ තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. SC තරඟාවලිය නතර කරලා තියෙන්නේ දෙවෙනිදා දක්වා. මේ තරඟාවලියෙන් පස්සේ තමයි ආයේ SC තරඟාවලිය ආරම්භ වෙන්නේ. ඒකත් සුවිශේෂී තත්වයක්. පළවෙනි එක් දින තරගය පැවැත්වුණා 27 වෙනිදා. මේ තරගය ඉතින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ශ්‍රී ලංකාවේ අවාසනාවට. ඉතින් එංගලන්තයේ අංක 1 කණ්ඩායමක් බවට පත් වුණත් අවසාන මොහොතේදී ඔවුන් පරාජයට පත් වුණා නොසිතූ ලෙස. ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු 91කින් ලකුණු 113ක් ලබාගෙන, ඩේවිඩ් මලාන් ආරම්භක පිතිකරුවා විදිහට 55කින් 59කුත් ලබාගෙන ආරම්භක කඩුලට ලකුණු 146ක් ලබාගෙන තමයි මේ ලකුණු 299 ලබා ගන්නට බැරුව අවසානයේදී සියලුම කඩුලු දැවී යන්නේ. ඉතින් මේක ඉතාමත් නොසිතූ ආකාරයේ තරගයක් බවට පත් වෙනවා. පන්දු අර 19 පන්දු 3ක් වන විට 146යි පළවෙනි කඩුල දැවී යනකොට මලන්. ඉතින් ඔබට පේනවා ඇති වේගය 7කට වඩා වේගයකින් ලකුණු ලබා ගැනීම සිටියේ වුන්. නමුත් ඉතින් අවාසනාවකට අවසානයේදී ළඟ ළඟ කඩුලු දැවී යාමත් සමග කඩුලු 10ම දැවී යනවා පන්දු අර 44යි පන්දු 2ක් වන විට. ඉතින් නොකියා ලකුණු 62කට කඩුලු 4ක්, මගාලා නැමැති ක්‍රීඩකයා පන්දු අර 9දී 46කට කඩුලු 3ක් ලබා ගත්තා. ඉතින් ඔහු තමයි අවසානයේ තරගයේ වීරයා බවට පත් වෙන්නේ. ඉතින් මේ මගාලා නැමැති ක්‍රීඩකයා තමයි ඩේවිඩ් මලාන්ව 21 පන්දු වාරයේදී දබා ගන්නේ. ඊට පස්සේ හැරි බ්‍රූක්ව ඊළඟ පන්දු වාරයේදී දබා ගන්නවා. එතකොට 152යි කඩුලු 3ක් බවට පත් වුණා. ඊට පස්සේ මොයින් අලිබත් දබා ගන්නේ ඔහු. ඉතින් ඔහු තමයි තරගයේ වීරයා බවට අවසානයේදී පත් වුණේ. ලකුණු පූර්ව දේශ බැලුවොත් එහෙම ලකුණු 298යි කඩුලු 7යි දකුණු අප්‍රිකාව, ඩිකොක් 37යි, බෞමා නායක 36යි ලකුණු 111ක් වන ඩුසෙන් ලබා ගන්නවා පන්දු 117කදී. ඊට අමතරව ඩේවිඩ් මිල ලකුණු 53ක් ලබා ගන්නවා, ක්ලාසන් ලකුණු 30ක් ලබා ගන්නවා. ඔය විදිහට තමයි 298 වාර්තා වන්නේ. සෑම් කරන් ලකුණු 35කට කඩුලු 3ක් ලබා ගැනීම සමත් වුණා. අනිත් එක තමයි ජොෆ්රි ආච කලකට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණියා. ඔහු SC තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටියේ දකුණු අප්‍රිකාවේ. එහෙම්මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා මේ සෑම් කරන්. මේ සියල්ලම ඒ විදිහට තමයි. නමුත් පන්දු අර 10දී ලකුණු 81ක් ලබා ගත්තා ජොෆ්රි ආච එරෙහිව. ඔහු එක් කඩුලක් ලබා ගත්තත් නෝබෝල් පන්දු 2කුත් යවනවා. 6-3, 4-5, 9ක් එල්ල කර තිබෙනවා ඔහුගේ පන්දු අර 10ට. ඉතින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ජේසන් රෝයිගේ ශතකය සහ ඩේවිඩ් මලන්ගේ අර්ධ ශතකයට පස්සේ ජෝස් බට්ලර් නායකයා ලකුණු 36ක් ලබා ගත්තා. ඉතින් සෑම් කරන් 17ක් ලබා ගත්තා. අදිරික ශීට් නොදෙවි 14ක් ලබා ගත්තා. ඉතින් අසරණ වෙච්ච ඉනිමක් තමයි අවසානයේදී දැක ගන්නට ලැබුණේ පන්දු අර 20න් පස්සේ. ඒ ඉතාමත් කනගාටුදායක ඉනිමක් විදිහට සලකන්න පුළුවන්. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තත් ඒ කනගාටුදායක ඉනිමක් විදිහට
තමයි අපිට කියන්නට වන්නේ මොකද දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට ඇඟට ගුණ නැති නිසා දෙවන තරගයේ 29 වෙනිදා අවසාන තරගය පෙබරවාරි 1 වෙනිදා පැවැත්වීමට නියමිතයි නැවත දෙවෙනිදා එසේ තරගාවලිය ආරම්භ වීමට නියමිතයි ඔය කණ්ඩායම් දෙකේම සිටින ක්‍රීඩකයන් එසේ තරගාවලිය ක්‍රීඩා කරනවා ඉතින් හරි අපූර්ව තරගාවලියක් එක අතකට මේ තරගාවලිය ලීග් තරගාවලියක් ජාත්‍යන්තර තරගාවලියක් දෙක එකට දාගෙන තමයි ඕන් ක්‍රීඩා කරන්නේ The Logosan League Tarangavali is a value of the Hema, Dakuna Pika Vadang inne, Tarangadaha Kreda Kerla, Prasad Laku Hatanamak Labagana, Sri Lanka inne, Taranga Visika Kreda Kerla, Prasad Lakunu Hatta Hatak Labagan. Eating Dakuna Pika, Hadisi Ho, Metarangavali Tabek, Jagrahania Klebot Hema, and Tarangavali Jagrahani Krimit Hekava Klebunu Temangan the River, Anivarem Sri Lanka of Hokaragan. Ding on Tarangad Dekama Jagrahanakro, Itiri. කොඩේ ගන්නයමත් පහු කරගෙන ඉදිරියට යනවා ඒ වගේම ඔවුන්ට තව තරඟ මේ තරඟාවලිය ඇරුණාම තරඟ පහක් තියෙන්නට ඕන 24ක් නම් ඉතින් නෙදර්ලන්ත තරඟ දෙකකුත් තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ওই තරඟ දෙකත් ඔවුන් ජයග්‍රහණය කරයි එහෙම බලපුවම දකුණු අප්‍රිකාව 8ට උඩ අනිවාර්යයෙන්ම යනවා කියන එක තමයි දැනට ඉතින් පේන්නට තිබෙන්නේ ශ්‍රී ලංකාවට තව තරඟ 3යි තියෙන්නේ ඒ නවසීලන්ත තරඟ 3 ඉතින් නවසීලන්ත භූමියේදී තියෙන්නේ ඒක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. ඒකයි දැන් බොහෝ ක්‍රීඩා ලෝලීන් සහ ප්‍රවීණයන්ගේ මතයක් නිර්මාණය වෙ තිබෙන්නේ අධ්‍යක්ීම් බහුල ක්‍රීඩකෙනුත් මේ කණ්ඩායමට ගන්න කියලා. මොකද ලොකු අවදානමක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් අපි උපකල්පනය කරොත් එහෙම ඉතිහාසයේ ප්‍රථම වතාවට තරඟ තුනම ජයග්‍රහණය කරලා තරඟාවලිය ජයග්‍රහණය කරගන්න ලැබුණොත් 8.30යි ප්‍රසාර ලකුණු 30යි ලැබෙන්නේ. එතකොට 107ක් බවට පත් වෙනවා. නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම තව තරඟ හතරක් වොන් ජයග්‍රහණය කරොත් ඉතිරි තරඟ හතෙන් ඒ ශ්‍රී ලංකාව පහු කරගෙන යන්නට පුළුවන්. ඉතින් තියෙන අවස්ථාවන් බලපුවාම ශ්‍රී ලංකාවට ඉඩ මදි අට වෙන්නට. එතකොට කොඩේව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම 9 සහ 10ට හෝ වැටෙන්නට තියෙන අවස්ථාව වැඩි දැන්ට තියෙන මේ අවදානමත් එක. එහෙම වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට යන්නට වෙනවා සිම්බාබ්වේ සුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩා කරන්නට ඉතින් කොඩේ කණ්ඩායමටත් යන්නට වෙයි අපිට පෙනෙන්නට තිබෙන විදිහට එතකොට ප්‍රබල කණ්ඩායම් නැත්නම් මේ දිනවල එක්දින පිටියේ ප්‍රබල කණ්ඩායම් විදිහට අපිට සලකන්නට පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම කොඩේ කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම එතකොට කණ්ඩායම හතරක්ම සිටිනවා ඉහළ පෙළේ දක්ෂතා දක්වන මේ ක්‍රිකට් ලෝකයේ වරින් වර හෝ එතකොට ඒ කණ්ඩායම් හතරනොත් කණ්ඩායම් දෙකකට විතරයි අවස්ථාව ලැබෙන්නේ තවත් කණ්ඩායම් පැමිණීමට නියමිතයි මේ සුසුකම් වටේ ක්‍රීඩා කරන්න. ඉතින් ශ්‍රී ලංකාවට සුසුකම් ලැබීමේ වටේ ක්‍රීඩා කිරීමේදී වැඩි අවදානමක් සහ නැත්නම් ඉතිහාසයේ කවදාවත් නොතිබෙච්ච අවිනිශ්චිතතාවයක් ලෝක කුසලානේ ක්‍රීඩා කිරීමට මෙවර තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කණ්ඩායම් 12ක් 14ක් ලෝක කුසලානේ ක්‍රීඩා කරත් මෙවර ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලානේට ගන්නෙ කණ්ඩායම් 10යි. එයත් තව ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. ඉතින් අටක් කෙලින්ම තේරෙනවා දෙකයි සුසුකම් ලැබීමෙන් ඉන්නේ. එතකොට ඒ දෙකට ශ්‍රී ලංකාවද කොඩෙව්වන්ද සිම්බාබ්වේද අයර්ලන්තේද නැත්නම් වෙනත් කණ්ඩායමක්ද නැත්නම් වෙනත් කණ්ඩායම් දෙකක්ද කියන එක බලන්නට වෙනවා. මොකද අපිට අත්දැකීමක් තියෙනවා 2020 ලෝක කුසලානේදී කොඩෙව් කණ්ඩායම 20 වී ගියා මූලික වටේ දෙවන වටේට එන්නට බැරුව. ඉතින් ඒ වගේ දැඩි අවදානමක් ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙනවා කියන එක අපි අමතක නොකළ යුතුයි. එක් එක් පුද්ගලයාගේ ආකල්ප තියෙන්නට පුළුවන් මේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් අපිට වැඩන්නේ අපි කාලේ තව අවුරුදු 5කින් ක්‍රිකට් ගොඩනගා ගන්න තමයි මේක කරන්නේ වගේ කියන කාරණා. නමුත් ඉතින් ඇහැට පේන්න තියෙන මේ ඔන්න මෙන්න මාස ගානකට පසු තිබෙන තරගාවලිය නැත්නම් දැවැන්තම තරගාවලිය ලෝක කුසලානේ ක්‍රීඩා කරගන්නට බැරි වුණොත් එහෙම අවුරුදු 3-4කින් 5කින් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට හැකියාවක් තියෙයිද කියලා ඉතින් හිතන්නට ඕනි. ඈත සහ මෑත දෙකම බලලා තමයි ඉතින් තීරණ ගන්නට වෙන්නේ. ඉතින් අපිට කියන්නට විතරයි පුළුවන් අපි බලමු තීරණ ගන්න පුද්ගලයන් කොහොම තීරණ ගනීද ඒ වගේම ශ්‍රී ලංකාවට මොන වගේ ඉරණමක් අත්වෙයිද කියන එක තමයි අපිට බලා ඉන්නට සිද්ධ වෙන්නේ. channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න